දැන් අපි කියමුකෝ කෙනෙක්ගේ හිත රිද්දෙනවා කියලා. ඇඟට පිහියකින් ඇන්නට වැඩිය භයානකයි හිත රිදෙන්න වචනයක් කියපුවා. හිතක් වෙනස් වුණොත් හදන්න අමාරුයි. පිහියෙන් ඇන්න තුවාලේ බෙහෙත් දාලා සනීප කරන්න පුළුවන්. හිත රිද්දෙන එක ලොකු පාපයක්. ඔන්න ඉගෙන ගන්න දක්ෂ ස්වාමීන් වහන්සේ නම ඉගෙන ගන්න අමාරු පොඩි හාමුදුරුවක් හිටියා. අර ඉගෙන ගන්න දක්ෂ හාමුදුරු ඉගෙන ගන්න දක්ෂ මදි හාමුදුරන්ට ඔච්චම් කළා. කෝ ඉතින් ඔයාට බෑනේ කියලා. පොඩි හාමුදුරන්ගේ හිත රිදුණා. ඒකට අර ඉගෙන ගන්න අමාරු වෙච්ච කෙනාගේ තවත් හිත රිදුණාම තියෙන ටිකන්නේ. ඔය කතා ඔදනින් ඉවරයි. අර හිත රිද්දපු ස්වාමීන් වහන්සේ උපනෝපන් ජීවිතේ උපදිනවා. මතක ශක්තිය නැහැ.